නමස්කාරවීවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයාමි නොමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරනයමි නමස්කාරවේවා සගරුවනට සමදාමහා සංග සරනයාමි නොමස්කාරවේවා තුනුරුවන් සැමදාතිසාරන සරනයමිසාදුසාධසා මෙහිදු මහරහතන්වාසේට නමස්කාරවේවා සාදසාද අපගේ කල්්‍යයාන මිත්‍ර ගුරු දෙවිදුන්ටද නමස්කාරවේවා. සාධ සාද අද දින සද්ධර්ම වර්සා සදහම් දේශනාවේ දායකත්වය ගන්නේ නවද කල අටකොහොට පදිංචි පිංවත් තිලක් ඉද්දමල් දෙනිය මහත්මා සහ හේමන්ති සේනානායක මාතාවැතුළු පවුලේ ශියලු දෙනා ඉක්වී. චතුරාර්ශවත්්‍ය අවබෝධයට උපකාරවිත්වා කියන අදහසින් මේ ධර්මදානමය පින්කම ශෙදු කරන්නේ. පිංහතුනේ බුදුරජාණන් වහසේගේ ධර්මයෙන් තමයි අපේ ජීවිතය, ඇත්තෙම සැසිල්ලි ගතකරන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහසේගේ ධර්මයේ මෙනෙහි කිරීමකින් තොරව අපිට සුළු මහොතක්කත් සැනසිල්ලින ලැබෙන්නේ. බුදුරජාණන් වහසේගේ ධර්මයෙන් පමණක්මයි සැනසිල් උපදින්නේ. අපි සැනසිල්ල හොයන මේ කාමයේ කාමයෙන් අපිව පීඩාවටමයි පත් කරන්නේ බුදුරජාණන් වහසේ පෙන්වාදීලා තිබෙනවා මේ කාමයට ආසා කිරීම ගිනිහුලක් අතර ගත්තාවගේ කියලා. මහනෙන ඇවිලගත් ගිනිිහුලක් අතට ගත්තොත් ඒ ගිනිිහුල අතර ගත්ත මොහතේ පටන් ඒකෙන ඒකෙන් රත්වෙනවා පීඩාවට පත්වෙනවා. මහනිනි මේකෙන මේ ගිනිහුලත් නොහැරියොත් ඒ හේතුවෙන් එයාගේ සරීනයට ගිනි ඇවිලෙනවා දුමට හෝ ගිනිි ඇවිලෙනවා. ඒනිසා එයා බොහෝ දුකට පත්වෙනවා. බුදුරජාණන් වහස වදාලා මේ කාමයන්ට ආසා කිරීම ඇවිළගත්ත ගිනිහුලක් අතට ගත්ත වගේ කියල වදාලා. ඒ නිසා පිංවතුනි අපි සැනසිල්ලහොයන්න නං බුදුකෙනෙක්ගේ වච්චනයම අහලා ඒකම මෙිහි කළි උතුමයි. අනිත් මෙනිහිකන සියලු දේ තුළ කෙලෙස් උපදිනවා රාගය උපදිනවා දේශය උපදිනවා මෝහය පීඩාව බය ඇැති ගැනීමද කූපදිනවා. බුදුරජාණන් වහසේගේ ධර්මය මිනෙහි කළො පමණමයි අපේ හිතට සැනසිල්ල ලැබෙන්නේ. බුදුරජාණන් වහසේගේ කාලේ ලස්සන විස්තරයක් තියෙනවා. ඒ දවස්වල අපගේ නාර්ධ කියන මහරහතන් වහසේ වැඩ සිටියේ පාටලී පුත්‍රේ කුක්කුටාරාමයේ. නාරද ස්වාමීන් වහන්සේ නාරද මහරහතන් වහන්සේ කුක්කුටාරාමේ වැඩේන්න කකාලේ මුන්්ඩක කියල රජ කෙනෙක් ඒ රජතුමාගේ ප්‍රියාදර බිරිද හදිසිේ මිය ගියා කලුරිය කළ රජතුමාට ඇය ගොඩාක් ප්‍රිය මනාපයි මුුන්ඩක රජතුමාට තමන්ගේ ආදරනීය බිරිඳ ගොඩක් ප්‍රියයි රජතුමා ගොඩක් ආදරේ රජතුමාටත්තේ බිරිඳ ගොඩක් ආදරේ හදිසේ හටගත්ත රෝගාබාදයකින් තමන්ගේ පියාදර බිරිඳ කලුරිය කළ මැරුණා මුන්්ඩක රජතුමාට මේ දුක දරාගන්න බැරිවුණා හදිස්සියේ තමන්ගේ ප්‍රියාදර ස්වාමි දියනය මැරිච්චක දරාගන්න බැරි වුුණ දරාගන්න බැරිවෙලා රජතුමා කෑමකන්නත් නෑ. නාන්නත් නෑ පිරිසුදුවෙෙන් න්නත් නෑ ලස්සන වස්ත්‍රාධි න්නත් නෑ. හරියට නින්දක්කන්නත් නෑ. රාජ්‍ය විචාරන්නත් නෑ රජයේ දියුණුවට කටයුතු කරන්නත් නෑ කල්පනා කර කර දේවියගේ සරීරය ඇතියාගෙන කල්පනා කර කර දුකෙන් ඉන්නවා. ඊට පස රජතුමා කිව්වා තමන්ගේ ඇමතියෙකුට පියක කියන ඇමතියාට කතා කළ කිව්වා ඇමතිය මේ දේවියගේ ශරීරය දෙන සුවන්ද ඇති දෙනක බා තබල තවත් පියනකින් වහන්ට මේ දේවියගේ ශරීරය මට නිතර නිතර දකින්ට ඕන මේ ශරීරය දෙනක බා තබන්න මට බලා ගැනීම පිණිස පියක කියන ඇමතිතුමා බාන්්ඩාගාරික තුමා රජතුමා කිව් විදියට කළා දේවයගේ ශරීරය දෙනක බහාතබල තව්‍රා්පියනකින් වැහවා මේ බා්ඩාගාඩික පියක කල්පනා කරනවා අපේ රජතුමා දේවය මැරණු දවසේඳං කල්පනා කරර කෑම කන්නත් නෑ. නාන්නත් නෑ. ඇඳුන්වලින් සරසෙන්න්නත් නෑ නින්දයන්නත් නෑ කල්පනා කරනවා. රාජ්‍යයේ විචාරන්නත් නෑ. අපගේ මුන්්ඩක රජතුමාගේ මේ දුක නැති කරන්න පුළුවන් කවරුවාරි ශ්‍රණය කරි. බ්‍රාහ්මණය කරරි ඉන්න වදය කියල කල්පනා කළ කල්පනා කළ බැලුාව මෙයාට අහන්න ලැබිල තිබුණා මේ කුක්කුටාරාමය විහාරයේ මහා නුව නැති ගැඹුරු නුව නැති බහුස්ෘත බොහෝ දහම් දැනුමී යුක්ත ඇසූපිරුත් නුවන ඇති ඒවගේම පැවිද්දෙන් වැඩි මහළු භාවයට පත් ච්ච. නිකලෙස් නාරද කියන මහරහතන් වහන්සේ කොක්කුට ආරාමි වැඩේ ඉන්නවා උන්වහන්සේට නම් පුළුවන් වේවි අපේ රජතුමාගේ මේ දුක දුරු කල්ලදන්ට කියලා. පියක කියන බාණ්ඩාකාරික ගියා රාතන් වසේ බැහැදකින්න. බැහදකින්න ගිල්ල කි්වා ස්වාමීණි නාරදයන් වහස අපේ රජතුමාගේ පියාදර බිරිද හිටිහැටියේ රෝගාබාධයක්ට ලක්වෙලා කලුරිය කලා මැරුණම්. ස්වාමීනි රජතුමාටයේ දුකා හුලගන්ට බෑ කෑමකන්නත් නෑ. පිරිසුදු වෙන්නත් නෑ ඇදුම් ආහිත්තං වලින් සරසෙන්න්නත් නෑ නිින්දකුත් නෑ. රාජ්‍ය විචාරන්නත් නෑ කිශ්ෂු දෙයක් කරන්න නැතුව දේවියගේ ශරීරය දිහා බලාගෙන කල්පනා කරකට දුකෙන් ඉන්නවා ඊට පසේ නාර්ද ස්වාවින් අහසි වදාලා පියක යමකට කාලයනම් ඒ ඔබට වැට හේවා. එතකොට මේ පියක කියන මේ බාණ්ඩාගාරිකතුමා දැන ගත්තා එහෙනම් රජතුමා මුණගස්සන්ට නාරද ස්වාමන්හා සිට අවස්ථාව තිබෙනවා නාරද මහරහතන් ව ඊට පස්ස් මේ පියක කියන බාණ්ඩාගාරිකතුමා රාජමාලි ගාවට ගියා ගේලකිව රජතුමනේ බොහෝ නුවන තියෙන ගැඹුරු නුවනක් ඇති බොහෝ ඇසූපිරු නුවන ඇති පැවිදෙ බොහෝකල් ගත වෙන නිකෙලෙස්සු රහතන් වහන්සේ නමක් මේ කුක්කුටාරාමි වැඩඉන්නවා රජතුමනි අපි ඒ රහතන් වවාසේළඟට ඒ ස්වාමින් වහසේළඟට ගිහිල්ල රජතුමන ධර්මය හම ඒ ධර්මය ඇහුව හම ඔබතුමාන්ගේ දුක නැතිවෙලා යවි. රජතුමා කිව්වා පියකය මගේ රාජ්‍යයේ වැඩඉන්න ශ්‍රමණයන් වහසේ බැහැදකින්නේ අන්න ඕන ල වෙේලාවගෙන මම දන්නේ මට තේරෙන්න ඇඒ ගැන පියකය ඔබ යම් වෙලාවක් සුදුසුවය කියලා දන්නවනම් මට යානවාහන සූදානම් කරන්න මං එතකොට එන්නම් එතකොට රජතුමාගේ යානයන් සූදානම් කල්ලා පියක කිව්වා රජතුමනී යානවාහන සූදානම් කුක්කුටාරාමේ විහාරයට ගිහිල්ල අපි නාරද ස්වාවිාසි මුුණ ගෙමිකුවා ගිහිල්ල මුුණ ගැහුණ ෑ ගිය යානයට නැගල රජතුමා ගියා ගිහිල්ල යානේ යන්න පුළුවන් දුර ගිහිල්ල නවත්තල පයිං විහාරයට ගියා ගියාම රජතුමා වන්දනා කළ පැත්තකින් වාඩ වුණා තැන් රජතුමා සෝකෙන් වෙලි ලතියෙන්නේ නොහිතපු වෙලාවක තමන්ගේ පියාදර බිරිඳ මරණයට පත්ව වන කලුරිය කළ ඒක දරාගන්න බැරුව සෝකෙන් වෙලි ඉන්නේ අපිටත් එහෙමයි අපිට කෙනෙල් ලෙඩේදේ කාලයක් ගත කළ මැරුණත් සෝකෙ දරාගන්න බෑ ඒකම සිහිකරනවා මැරුණු කෙනාම සිහිකරනවා මැරුණු කෙනාම මෙන්හිකර කර සෝක වෙනවා අන්ඩනවා අප අදගා ගන්නවා ප්‍රියාදර කෙනා ඇයි මේ කලින් මැරුණේ ඇයි මෙහෙම මැරුණේ කිය කිය මැරුණු කෙනාම සිහි කරනවා රජතුමාගේ පියාදර බිරිඳ නොහිතපු වෙලාවක මැරුන්නේ රජතුමාට කිසි දෙයක් කරගන්න බෑ ඒකම්ම සිත සෝකයට පත්ව වුණා ඒ වෙලාවෙ තමයි මේ ගිහිල්ලා නාරද ස්වාමින් වහසේ මුණගැහන්නේ අන්නේ වෙලාවෙේ නාරද ස්වාවින් අහසේ වදාළ රජතුමාට රජතුමනේ මේ ලෝකේ මේ ලෝකෙ කිසි කෙනෙකුට ප්‍රාර්ථනා කල්ලා මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ ලෝකේ පවතින ධර්මතාවය කාටවත් ප්‍රාර්ථනා කළ වෙනස් කරන්න බෑ. රජතුමනේ මේ ලෝකේ ජරාවට පත්වීම කියනෙක වයසට ෑම කියනෙක මහළු බවට පත්වීම කේන එක මේක කාටවත් මෙසේ නොවේවා කියලා බන්න බෑ. මාව ජරාවට පත්වෙන්න එපා කියලා ලෝකෙ කිසි කෙනෙකොට දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාාවයුතු ලෝකයේ කාටවත් මට වයසට යන්න බෑ කියලා මට මහළු වෙන්න බෑ කියලා මට ජරාවට පත්වෙන්න බෑ කියලා ලබන්න බෑ. ඒක නවත්ත ගන්ට පුළුවන් ක්‍රමයක් පුළුවන් කෙනෙක් මේ කිසිීමම තැනක රජතුමනි නෑ අජතුමනි අස්සුතුවත් පුතත් ජනයක්කෙන්වා. තතාගත ශාසනයයේ හඳුනාගත්ති නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු නැතිකෙනෙක්කෙනවා. මේකෙනට ප්‍රියමනාපදයක් නැති වනාම. එම නත්තන් ජරාවටට පත්ව වනාම එය ආන්ඩනවා. සෝක වෙනවා. පපුයි අත්ගහගන්නවා.ඉළඟට ලාන්ති හැදෙනවා. කෑම කන්න බෑ සිහිය නැති වෙනවා. සිහි මුලා වෙනවා. අඩනොවා දුක දරාගන්න බෑ. පුතත් ජන කෙනෙකුට එ පුතත්් ඒළඟට කිීව පුතජ්ජන කෙනෙක්ඉන්නවා තෙරවා සරණගපු නැති කෙනෙක් ධර්මේ ලබාගත නැතිකනෙ. මේකිනාට ඒ දුක්ක දරාගන්න බෑ සෝක වෙනවා. හැබැයි රජතුමන. ධර්මය අහලා ධර්මය පුද්දුකරප කෙනෙක් ඉන්නවා. ඒ ධර්මය පුර්දු කරපු ෂුතවත් ආර්ශාවකට. ජරාවට පත්තයෙද්දී වයසට යද්දී මහළු වෙලා යද්දී එයාට එයාගේ ප්‍රාර්ථනාවක් නෑ අනේ මේක මට වලක්පගන්ට ඕන මට ජරාවට පත්වෙන්න බෑ කියලා මට ජරාවට පත්වීමෙන් මට වලකින් ඕන කියලා ප්‍රාර්ථනාවක් නෑ ඒ නිසා එයා රජතුමන ජරාවට පත්යෙද්දී වයසට යද්ද එයාගේ හිතේ සෝකයක් කටගන්නේ බයක් කටගන්නේ තැතිකනීමක් කටගන්න දුකක් කටගන්න අඩන් නැවැල පෙන්නේ. කලාන්ත වෙන්නේ. රජතුමනී අස්ුතුවත් පුත්ජන කෙනෙක් ඉන්නවා. ඒකෙනා ලෙඩ වෙනවා. ලෙඩවෙද්දියා පතනවා අනේ මට ලෙඩක් නැතුව ඉන්න ලැබේවා. මට මම රෝගී නොවේවා ලෙඩක් නැතුව රෝගී නොවීීමට ඉන්න ලැබේවා කියලා පතනවා. බලාපොරොත් වෙනෝ. රජතුමනී ලෙඩවෙෙන සවභාාවී යුක්තමේ සත්වයාට ලෙඩවී මට ලෙඩවෙන්න බෑ කියලා වලක්ව ගන්න ක්‍රමයක් නෑ. මට ලෙඩවෙන්න බෑ කියලා නමත්ත ගන්න පිළිවෙලා රජතුමනින් නෑ. ඒ පුතච්චාන කෙනා ලෙඩවෙද්දි ශෝක වෙනවා අඩනවා වැලපෙනවා රජතුමනී ලෙඩවෙන්න ස්වභාාවී යුතු සත්වයා ලෙඩවෙන්න බෑ කියලා වලක්වන්න පිළිවෙලක් නෑ. නවත්ත ගන්න පිළිවෙලා නෑ රජතුමනේ ධර්මය පුරුදු කරන ශ්‍රාවකෙක්කෙන්වා තෙරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හලා එය ධර්මය කල්පනා කන සුතවශ්‍රාවකය මේ සුතවස්්‍රාවකයත් මේ සුතවශ්‍රාවකයට ලෙඩවෙනකොට මට ලෙඩවෙන්න බෑ කෙල හිතක් එෙන්නේ. ලෙඩවීමෙන් මං ගැලවෙන් ඕන කළ හිතක් නෑ එයා දන්නවා ලෙඩවීම උරුම කරගෙන තියෙන්නේ රෝග පීඩාව උරුම කරගෙන තියෙන්නේ උපන්සත්ව යා කියලා එයා කල්පනා කනවා. එයා ලෙඩවෙන කොට සෝක වෙන්නේ අඩන්නේ වැලපෙන්නේ පපුුවේ අත්ගසමින් අඩන්නේ. රජතුමනී ශෘතවත් ආර්ශාවකයා ලෙඩවිද්දී රෝග පීඩාවන්ට පත්යෙන්දී එයා නුවනිං එක දකිනෝ ලෙඩවීම උරුම කරගෙන තියෙන්නේ මේ ලෝකයේ යම් සත්වයෙක් ඉපදිලා ඉන්නවාද ඉපදීමට උපතකොට පැමිණෙනවද සියලූම සත්වයන් වයසට යෑම වභාවය කොට ඉන්නේ ලෙඩවීමත් ස්වභාවය කොට ඉන්නේ ඒ සෝභාව ඉක්මවාගේ හිලනේ කියල මෙිනහි කල බලනවා. රජතුමනී තෙරුවන් සරණ නොලබපු සුතවත් ආර්ශාවක භාවය නොලබපුු පුතත්්ජන කෙනෙක්ක නවා මේ පුතත් ජන කෙනා මරණයට පත්වෙනකොට බය හට ගන්නවා තැතිගන්නවා අඩ නොවා සෝක කරනවා වැලපෙනවා කලන්ති හැදෙනවා. මරණයට බයවෙනවා. හැබැයි රජතුමන ශෘතවත් ආර්ශ්‍රාවකයකෙන් නවා තෙරුව ධරමී පුරුදු කරන කෙනෙක්කනවා. මේ කෙනාට මරණේනකොට එයා නුවනින් විමසන්නක හොමද. උපංසත්වයා මරණට පත්වීම වලක් කන්න බෑ. මරයට පත්වීම ඉක්මවාගිහිල්ලනෑ. මේ ලෝකයේ හමෙක් උපදිනවාද උපදින සිටිනවාද අනාගතයේ පවා. ඒ හැමෝම මරණය සෝභාවේ කොට ඉන්නේ මරණය සෝභාවේ කොට ඉන්නේ මරණය ඉක්මවාගිහිල්ලා නෑ රජතුමනී කෙල කල්පනා කරවා. මේ ලෝකේ යම් කෙනෙක් ඉන්නවාදේ සියලු සත්වයන් මරණය ඉක්මවා ගිහිල්ල නෑ කෙළ මෙනෙහිෙ කල බලද්දි එයාගේ හිතේ සෝකය හටගන්න තැතිගැනීම හටගන්න ඇයි ලෝකෙ උපන් සියලු වූ සත්වයන්ට මරණය උරුමයි. ලෝකෙ උපන් සියලු සත්වයන් මරණය උරුම කරගෙනන්නේ. දැම් මේ අපි ජීවිතයේ ගත කරනවා කළ කියන්නේ මේ ටිකටික ලංවෙන්නේම කේටද. බුදුරජාණන් වහසේ වදාලා ගවයා පියවරක් පියවරක් පාසා, ගවගාතකාගාරයට පියවර තබද්දි තබද්දි ලංවෙන්නේ කොහෙටද මරණයට. ගවයා පියවර තබන්න තබන්න එක පියවරක් තබද බයි ඉසරාට යන්න යන්න ගවයා? මරණයටයි යන්නේ ඒ වගේ තමයි උපන් මනුෂ්‍යයා දවසිං දවස. පැයිෙන් පැය හැම මොහොතෙම කාලය ගෙවිගෙවී යන්නේ කොතෙන්ටද මරණයටයිත්. මරණය ඉක්මවානෑ. මරණය ඉක්මවාගේලනමී අපි මේ ඉන්නේ. මරණයට? ත්ව ස්වභාවෙන් සුතවත් ආර්ශාවකය කල්පනා කරනව රජතු වනේ. මම මරණයට පත්වෙන ස්වභාවී යුක්තයි. මම මරණයට පත්වෙන ස්වභාවේ ඉක්මාවාගිහිල්ලා නෑ. මේ ලෝක යම් කිසි කෙනෙක් උපදිනවාද උපදින්න සිටිනවාද. එ සියලූ දෙනාම මරණයවුරුම කරගෙන තියන්නේ. මරණයට පත්වීම පත්වන ස්වභාවේ ඉක්මවාගෙහිල්ල නෑ කියලා කල්පනා කරනවා. එතකොට එයාගේ එයා කල්පනා කරන්නේ ප්‍රඥාවෙන් නුවනින් කල්පනා කරද්දිී එයාගේ හිත ධර්මයට පැමිණෙනවා තමන් මරණය ක්මවාග හිල්ල නෑ මේ ලෝක සියලු සත්වයන් මරණය ක්මවාගිල නෑගල ල්පනා කරද්දිී එයාගේ හිත ලංවෙන්නේ කොහටද ආර්්‍යෂ්ටාන්ක මාර්ගයට තමයි යාගේ ලංවෙන්නේ එයා නිර්වාණවබෝධය පිණිස ධර්මයට පැමිණෙනොවා ඒම සහි කරද්දී රජතුමන අස්සුතුවත් පුතත් ජනයා නැසනදේ නැසී යනදේ නැසී නොයත්වා කල කැමති වනාට ලබන්ඩ බෑ නැසී යනදේ රජතුමනි නැසී යනවා මයි නැසී යනදේ නැසී යනවා මයි රජතුමන ධර්මය දන්නැතියෙක් කෙන නැසී යනදේ නැසී නොයාවා කළ පැතුුවට නැසී යනයකින් වලකින්නේ වලකින්නේ. සුතවත්තාර්ශ්‍රාවකයා නැසී යනදේ නැස යන බව දන්නවා. යමක් කටගත්තාද ඒදේ නැසී යනවා කියල දන්නවා. ඒ නිසා සුතවත්තාර්ශාවකයා පතන් නෑ නැසී යනදේ නැස නොයාවා කිය. එතකොට මොකද වෙන්නේ. එයාගේ හිත ධර්මයට ලංගෙනවා. ඒ විදිර කල්පනා කරද්දී හිත ධර්මයට ලංගෙනවා. ඊළඟට මේ නාර්ධ මහරහතන් වහස වදාලා ශය වනදේ. ගෙවී යනදේ. ගෙවී යන්න ගෙවී නොයත්වා කියලා පුත්ජන කෙනගේ පැතුමත් යන පුළුවන්. පුතජ්ජන කෙනගේ එම පැතුමත් යන පුළුවන්. හැබැයි ගෙවී යනදී. ගෙවී යන්න එපා කළ පැතුවට එක ගෙවී යාම වලකින්නේ නෑ රජතුමනි එක ගෙවී යනවා සුතවත් ආර්ශ්‍රාවකයෙක්කනවා සුතවත් ආර්ශාවකයා ගෙවී යනදේ ශේවෙලා යනදේ ශේවෙලා යන්න එපා කෙළ ප්‍රාර්ථනාවක් නෑ එයා දන්නවා හටගත්ත දේ ශේවෙලා යනවා. රජතුමනී මේක දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ ්‍රාග්වණය සහිත දෙව මිනිස් ප්‍රජාමයතු ලෝකේ කාටවත් ලබන්න බැරි දෙයක් ශයවනදේ සේවෙන්න පා කියලා. අපි ගැන හිතන්ඩ අපිට බොකු දුන්නේ අපි ටිටි ටි ටික වයිසට යනෝ වලක ගන්න පුළුවන් වසට යන ස්ොභාවේ ජරාවට පත්වන ස්වභාව ඉක්මවාගේියාද නෑ ඉක්මවාගේ කවුද බුදුරජාණන් වහන්සේ වයසට යන ස්වභාව ඉක්මවා ගියා රහතන් වහන්සේලා වයසට යන ස්ොභාවය ඉක්මවා ගියා උන්වහන්සේලා වයසර යන ස්වභාවනි දහස් උන්හසලගේ ජීවිතය තුළේ අපි කතා කරන මේ විවාහාර නෑ උන්නහසලගේ ජීවිතය තුළේ ජරාවික්ම අගිය ජරවින් ලඩවී මේ වයිසට යෑමින් නිදහස් බුදුරජාණන් වහන්සේ රහතන් වහසේ අපි ආයියායිමත් දවස කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සෙන් ඇහුවා ස්වාමීණී භාග්‍යතුන් වහසේ උපන්න යට උපන් සත්වයාට උපන් මනුසයාට උපන් සත්වයාට ජරාමර නැහර මනුවත් නෑනීද කළෙවා ුදුරජාැසි වදාළ රජතුමනි උපන් සත්වයාට ජරා මරණ හැර වෙන මොනුවත්න්නේ. එහම් අපේ ජීවිතය කෙළවර වෙන්න මොකෙන්ද. ජරාවට පත්වීමෙන් මරණයට පත්වීමෙන් කෙළවර වෙනවා. ඒහනම් අපේ උරුමය මොකක්ද අපි වෙන දෙවන්නට උරුමක් කාරකං හිතම් බැඳුනට සැබෑ අපේ උරුමක් කාරදය වෙන්න මොකක්ද. ජරාවත් මරණයත් අපි දැ හැමෝම ටික 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 යන්නම කේටද? වයසට යමින් යමින් යන්නේ මොකටද මරණයට පත්වීමටයි. මරණයට පත්වීමට එහනම් අපේ එක මුරුමය ජරාවත් මරණයත්. ජරාවට පත්වීමත් වරයට පත්වීමත් විතරයි රජතුමනීමේ උපස්සත්තියට තියෙන්න්නේ උරුම වෙන්න කිව්වා. එතර බලන්න අපට ඒ කාන්තයම අපිට පත්වෙෙන්න්න තියෙන ස්වභාවේ තමයි ජරාවට පත්වීම මරණයට පත්වීම නොනැති ශ්‍රාවකය කල්පනා කරන්න හොමද. මම ජරාවට පත්වෙන ස්වභාවී යුක්තයි. මම ජරාවට පත්වෙන ස්වභාවේ නිදහස් වෙලා නෑ. එ ජරාවට පත්වන ස්භාවවික්වා යම තියනවා. ජරාවට පත්තනයන ස්භාවික්ම යනු වක්ල කියැන්නෙමොද. ආර්ෂ්ටාංගක මාර්ගයෙන් තමයි ජරාවට පත්වෙලා යන ස්වභාව ඉක්මවා යන්නේ ජරාවට පත්්‍ර යන ස්භාව ඉක්මවාන්න්නම කෙන්ද ආර්්‍යස්්ටාන්ග මාර්ග්‍යයනු ගබනය කිරීමේ. කවරටි කෙන කල්පන කරනම් ම රාවට පත්වන ස්වභාවවි යුක්තයි කියලා මං ඒ ස්වභාව ඉක්මවා නෑ කියලා ධර්මයට අනුව කල්පනා කරන්න ඕනම් එයා ලංවෙන්නේ ආර්යෂ්ටාංග මාර්ගයටයි. එයා ලංවෙන්නේ නිවන්නටයි එහෙම කල්පනා කරනෝ නං එයාට ධර්ම මාර්ගය ප්‍රකට වෙනවා මම ජරාවට පත්වන ස්වභාවී යුක්තයි මම ජරාවට පත්වන ස්වභවික්මවා ගීල නෑ මම අනිත් සත්්‍යයන්ද මා වගේම ජරාවට පත්වන ස්වභාවියුක්තයි ඒ ස්භාවවික්ුමා ගිල නෑ කියලා කල්පනා කරන්ට රජතුමනි කිව්වා මම ලෙඩවෙන ස්වභාවී යුක්තයි මම ලෙඩවෙන ස්වභාවෙන් යුක්තයි මම ලඩවෙෙන සස්භාවී ඉක්මවාගහිල්ලා නෑ. මේ ලෝකේ යම් කිසිකෙනෙක් උපදිනවාද උපදින්න සිටිනවාද ඒ සියලූ දෙනා ලෙඩවන්න ස්වභාවී යුක්තයි ඒ ස්වභාවී ඉක්මවාගහිල්ලා නෑ හැකිල මෙනෙහි කරනවනම්. එයාට රජතුමනී ධර්මමාර්ගයට පැමිණෙනවයා එහෙම කල්පනා කරදද. ඒළඟට මම මරණයට පත්වන ස්වභාාවී යුක්තයි මරණයට පත්වන ස්වභාව ඉක්මාගිහිල්ලා නෑ මරයට පත්තන ස්වභාව ඉක්මාගහිල්ලා නෑ මේ ලෝකෙ කවුරුවට ඉපදිලා ඉන්නවාද ඉපදීමට සිටිනවාද ඒශියලූම දෙනා මරණයට පත්වෙන ස්වභාවෙන් යුක්තයි මන්නයට පත්වන ස්වභාව ඉක්මාගහිල්ලා නෑ ඒනේ ඔබට මතක ඇති එක රහතන් වහසේ නමක් හොරුල්ල ගත්තා අධි මුත්ත ස්වාමීන් වහසේ හතායි අවුරුදු හතයි වයිස හොරු අල්ල ගත්තා අල්ලගෙන දැම් බිලි පූජවත්තියන්ල ලෑස්තිිය මහා නොගයක් යට. ඒ පොරිිස්වාවින්හසේ අල්ලගෙන නුගේ වාඩිකල් ඒගල්ලොන්ගේ පූජාවන් පවත්තල දැන් බෙල්ල කපන සූදානම් කඩුවෙන් ගහල. ඒ පොරිිස්වාම මේ හොරු බැලවා මේ ස්වාමෙන් වහන්සේ එක්කං එද්දි කිසි වෙනසක් නෑ මුණේ දැන් මරන්න වාඩි කලා ඉන්න කිසි වෙනසක් නෑ. දැන් එතන ඉන්න හොරු හොරනායකය කඩු අත අරගෙන. බෙල්ලට ගහන්න සූදානම වෙනසක් නෑ. ඇහුවා බෙල්ට ගහන්ට කලින් ඇහුවා සොමනය. ඔබ කුඩා දරුවෙක්. අපි දැක්ක ඔබේ වෙනසා. අපි මෙතන්ට මෙතෙන්න්ට ගෙනල්ලා රජවරු බිලි පූජතිබ රජවරු මල්ල පූජා තිබ්බා. සිටුවරු මහා උගත්තු මහා නැනවත්තු සමාජය ඒක අයි ගෙනල් අපි බෙල්ල කපල පූජාපයවැඇත්තුවා. ඒ අය අපිට වැඳැ වැටිල ඉල්ලවා. සියලු ධනය දෙන්නම්. රට රාජ්‍ය දෙන්නම් ම මරන්න එපා කියලා. අඩා වැටුණා. ඔබ පොඩි දරුවෙක් අවුරුදු හතක් වයි ඇති පොඩි ශ්‍රණයන් වහසෙනවක් කොහොමි ඉන්න හිනාවිවිී. හිතේ මූුණ වෙනසක් නෑනේ. එක්ක එද්දිත් මූන එකයි. දැම්මේ වාඩි කලලා හිට මෙතැන ඒත් වෙනසක් නෑ දැ රණ යන ෙල්ල කොල වෙනසක් නෑ. කොහම එහිමිෙහිමිඉන්නේකිලැහවා. කිවා සොරුට කිව්වා. ඔබ මව මරණවෝ නම් මරන්ට මම මම මරණය ඉක්මවාගේ හිගින්නේ. මට මරණයගෙන එකක් නෑ. මගේ බෙල්ලකබල මරන්න ෝ ගොල් මට ප්‍රශ්ටය මට හටගන්නෑ. ආන්න මරණය ඉක්මවාගේ ප කෙනාට මරණේදී බයහට ගන්න. හොඩු පුදුම වුණා හොරු ඇහවා උබවහන්සේ මේ අවුරුදු හතේ වයසිෙන් කහොමේම හිමින්නේ. මේ බෙල්ල කපන්න හද හිනාවෙන්න කොහොමද. උබහස හිතේ කිසි බයක් හටකත බව පෙන්නන කිව්වා මගේ සාසූනා සැවැත් නොර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහසේ ධර්මයෙන් තමයි මම මරණයේ සහ හිනාවෙන්න කොමද ලින ගත්ත දැක්කද. අවුදු හතයි දැන් අපිට අපිට අවුරදු මට දැන් හතල ස්ස එක ඔට පනස් හැට ගන දැන් පුළුවන්ද මරනහදදී හිනාවීන්ට බෑ මෙිහි පූට්ටකුහක් කරයියුුණනොත් එහෙම එ මොකද වෙලා තියෙන්නේ හිතාගන්න හෑමොකක්වවෙෙන ඇයිඒ අපි කල්පනා කරන්නේ මරණයට පත්වෙන ස්භාාවී යුක්තයි මරණයට පත්වෙන ස්වභාව ඉක්මාගේල්ලා නෑ කියල කල්පනා කරන්නේ එතකොට මූුණ දෙන්න බෑ මුහ දෙන්න බෑ දැකද අවුරුදු හතක ශ්‍රමණයන් වහශයනමක් බෙල්ල කපන්න හදද්දී මාගේ බෙල්ල කපන්ඩ මට මරණය නෑ දැකද රහතුන්ගේ වචන මම මරණක්මවාගල්ලෙ ඉන්නේ මං මරණය නිදහස්සලා ඉන්නේ ම මව මැරෙනවා කියන්නේ මන් දංගෙනී නිදහසුනාවගේ හිරෙන් නිදහස්සනා වගේ මටඒ මරණය කිසි ගැටලුවක් නෑ කිව්ව දැක්කද ධර්මය තර බුදුරජ මේ රජතුමාට නාර්ධ මහරහතන් වහසේ වදාලා රජතුමනේ සුතවතාර්ය ශ්‍රාවකය සිහිකන්නවා මෙහෙම මම මරණයට පත්වන ස්වභාමය යුත්තයි. ම මරයට පත්වන ස්භාව ඉක්මා ගිල්ලා නෑ මේ ලෝකේ යමේ කුපදිනවාද උපදින සිටිනවාද. එඒ හැමෝම මරණය ඉක්ුමා ගිල්ල නෑ මරණයට පත්වන ස්වභාවේ යුක්තයි. ඒවගේම රජතුමනි සිහි කරන්න. මම මට අයත් සියලු දේ නැසී යන සෝභාමී යුක්තයි. දැ රජතුමාට සෝකී. අපිට ඔබ ඔබ හිතන්න අපි සහිතර සෝකයයක් කටගත්තා මොකක්ද වෙන්න කියලා දිසා පැහෙනවද. බත් කන්න පුළුවන්ද. නින්ද යනවද. අනි සැපසම්පත් මතකද හිතපු ඇතිවෙලාවක තම කෙනෙ මැරුණා. හිතාගන්න වැෑ. සෝකෙන් හිත වෙලී යනවා. සෝකෙන් හිත වැසී යනවා රජතුමත් ඒවගේ අවස්ථාවකින්නේ. ත් ඒ රජතුමාර්තමයි කියන්නේ රජතුමනි සිහි කරන්න නැසී යනදේ නැසී යන්න බෑ කෙල වලක් වන්න බෑ නැසී යනදේ නැසී යනවා නැසී යනදේ නැසී යනවා කියලා රජතුමනි මෙනෙහි කරන්නට එලස්කව රජතුමන ශයවනදේ ගෙවී යනදේ ශ්‍රයවනදේ ශයවෙන් නිපා කල පැතුවට ලබන්න ශ්‍රයවනදේ ශ්‍රයවෙනවා එක ලබන්න බෑ කියල මෙිනහි කරට වා රජතුමාගේ සෝකය නැතිවුණ රජතුමාගේ සෝකය දුරුණ රජතුමාට සු පන්න ඊ වස්යහනව ස්වාමීණී මගේ සෝකය දුරුණා උබවහන්සගේ වචන හලා මගේ සෝකයේ දුරුණා ස්වාමීණී මේ ධර්මයට මොකක්ද කියන නම මේකට කියන්න සෝක වුල්ල අත්තරීම කියලා ධර්මයට කියන්න සෝකහුල අත්තරීම කියලා. එ බලන්න ජරාවට පත්වන ස්වභාවේ යුක්තයි, වයසට යන ස්භාවය යුක්තයි කියලා මෙනහි කරද මෙනහි කරදදි වැඩන්නේම කක්ද ප්‍රඥාව යෝනිසූ මනස්සිකාරය වැඩින්නේ. තමන් ජරාවට පත්වන ස්භාවී යුක්තයි ඒ ජරාවට පත්වීමං ඉක්මවා හිල්ල නෑ. අන්න ඇද ජරාවට පත්වන ස්වභාවය යුක්තයි අන්න ඇද ජරාවට පත්වන සවභාව ක්වා ගිල නෑ ක මෙනෙහි කරන කොට මොකද වැඩන්නේ ප්‍රඥ්ඥාව මේ ලෝකේ වෙන කිසි දෙයක් මෙනහි කලාත් ඔය ප්‍රඥාව ලැබෙනවාද. ඔයගොල් ලෝගොලග ජීවිතය තුළ මෙහෙ කගන හැමදේ යිති වෙන්නේ මොකේටද. දුකට දුකින් අත්මිදීමට නෙමේ. ඔගොල් ලෝගොලක දරුවෙක් ගැන සිහිකරනවාද ය ගො ෝගොලොක ධනයක් ගැ සිහිකරනවාද ඔයගොල් ලෝ ඥාතයෙක් ගැ සිහිකරනවාද. ඊල්ළන්ගට බවබෝග සපත් ගැ සිකරනවාද යානවාන ගැ සිහිරනවාද මිල මුදල් ගන සහිකරනවා ද කනකරපරන ගැ සහිකරනද මෙ මොනවාරි ගැ සිහිකරනවාවනම් ඒ සහි කරන්න එමකක්ද. දුකෙන් ඉක්මවා යාමත්ද දුකද දුක මෙිනෙහි කරන්නේ දුකමිනෙහි කරන්නේ හැබයි යමෙක් මෙනෙහි කරනුවනම් මම ජරාවට පත්වෙන ස්වභාවය යුක්තයි මම වයසට යන ස්ොභාවය යුක්තයි මම වයසට යන ස්ොභාවේ ඉක්මවා ගහිල්ල නෑ කියලා. මේ ලෝකේ යම් කෙනෙක් ඉපදිලා ඉන්නවද. උපදින්න සිටිනවාද. ඒ සියලූ දෙනා ජරවයසට ය මුරුම කරගෙන තියෙන්නේ ඒ සවභාව ක්මවාගහි නෑගල මෙෙහි කරන්න ඕනං වැඩෙන්න්නේමකක්ද. සීල සමාධි ප්‍රඥා කෙන මාර්ගය වැඩෙන්න්නේ. එම මෙනෙහි කරද්දි. ඊළඟට බුදුරශ මේ නාර්ධ මහරහතන් වශ වදාලා ඊගාවකාරණය. මම ලෙඩ වෙන සවභාවේ යුක්තයි. ම ලඩවෙන ස්භාවක්මවා ගිහිල්ලා නෑ. මේ ලෝක යාමේ කිපදිලා ඉන්නවාද උපදින්න සිටිටනවාද ඒ සියලු දෙනා ලෙඩවෙන ස්භාමයුත්තයි. දැන් අපි දන්නේනේි හැමෝමි හැෝ බරපතල රෝගිතත්වකට තා පොඩ්ඩකින් පත්යෙද කියලා අපි දන්නේ දන්නේ. බරපතල රෝගිතත්වට පත්වෙන්න පුළුවන් අපේ ස්වභාවික්මවා කිල්ලන. අප අපිට ඕනෑම රෝගාබාදය කටරන්න පුළා සභාවෙන් ඉන්නේ අපේ ඉක්මවාගේ හිල්ලා නෑ. යොම්කෙන සිහිකන්නව නම් ම ලඩවෙන ස්ොභාවී යුක්තයි. මම ලෙඩවෙන ස්ෝභාව ඉක්මවා ඉහිල්ල නෑ. මේ ලෝකේ උපන් සියලු සත්‍යයෝොත් උපදින්න සිටින සියලු සත්‍යයෝත්. ලෙඩවීමම උරුම කරගෙනෙඉන්නේ ලෙඩවීම නිදහස්වෙලා නෑ කර මෙෙනෙහි කන්න ඕනම් එයා තුළ වැඩෙන්න්නේම කක්ද. යොනි සුමණසි කාරය. යොන් සොමන්සිිකාරය වැඩද දිමකද වැඩින්නේ සීලය සමාධිය ප්‍රඥාව මෙනෙහි කරන්ඩය කිව්වා. ඊලට කැෙ මෙිනිහිකන්නව වනම් මම මරණයට පත්වෙන ස්ොභාවී යුක්තයි කියල්. මම මරණයට පත්වෙන ස්වභාාවී යුක්තයි මම මරණයට පත්වෙන ස්වභාව ඉක්මවා නෑ කියලා ඉක්මවාගේ නෑකලළ මෙිනිෙහිකන්න වනම් මේ ලෝකේ යමෙක් ඉපදිලා ඉන්නවද උපදින්න සිටිනවාද ඒ හැමෝම මරණයට පත්වෙන ස්වභාවේ යුක්තයි මරයට පත්වන ස්වභාවවික්මා ගහිල නෑකෙල මෙනහි කරන්නවනම් මොකද වැවෙෙන්නේ. යෝනිසෝ මනිසිකාරය, ප්‍රඥාව, සීල සමාජි ප්‍රඥාණමති මාර්ගයේ වැඩෙන්නේ මෙනෙහි කරද්ද. ඔබ මෙනෙහි කරන්න. ඊළඟටම කදද. නැසී යනදේ නැසී යනවා මට ඒක වලක්ව ගන්න බෑ. ඒක මේ ලෝකේ තියන ස්වභාවයක්. ධර්මතාවයක් නැසී යනදේ නැසී නොයත්වා කලා ලබන්න බෑ මෙනී කරන්න වනක ගන්ට බෑ. ඒළඟන සයවෙලා යනදේ ගෙවී යනදේ ගෙවී යන්නේ පා කල ලබන්න බෑ ගෙවී යනවා ඇස් දෙක ගෙවී යනවා කන් දෙක ගෙවී යනවා නාසේ ගෙවී යනවා දිවගෙවී යනවා ශරීරේ ගෙවී යනවා මේක ගෙවිලා ගෙවිල්ල ගෙවිල්ල ගෙවිලා ගෙහිල්. අපිටම අපිට කටයුතු කරගන්න බැරි තත්ට වැටින් නැද්ද. ඇඳට වැටිල්ලා එක ඇලයට ඉන්න වෙනවා. වැසිකිලි කැසිකිිලි කරන්නේ ඇඳීමයි. කවරුහරි කෑම ටිකක් කවන්ට ඕන. මූුණකට සෝදගන්න බෑ. ඇවිදගන්න බෑ. නැකට ගන්න බෑ. වැසිකිලි කැසිකිලි යාගන්න බෑ. තනීන් කොච්චරද කියන්න එක අතින්. අතින් කෑම ටිකක් කරගෙන කටරදාගන්න බෑ. මිත්‍රට ගෙවී යනවා මිච්්‍රට මේ සරීදයක්ත් ගෙවී යනවා එන මේ ලෝකේ හටගත සියලුදේ ශයවී යනවා. අන්තසරණ භාවයට පත්වෙනවා. ආනය සිහි කරන්න ඕන ශ්‍රයවනදේ ගෙවෙනදේ ගෙවී යනවා. මේවා මෙනෙහික ලොත් රජතුමනේ මකද වෙන්නේ. එයා ධර්ම මාර්ගයට පැමිණෙනවා අපි ටඕනේ ඒ නේද. අපිට ඕනේක ධර්මමාර්ගයට පැමිණීම ඕන අපි කල්ප ගනන් ඉපදිලා තියෙනවා. කෙලවලක් නොපෙනන සසරේ අප ඉපදිලා තිබෙනවා උරුම කරගත්තය මොකක්ද ජරාව මරණය සෝකය වැල්ලපීම දුකදොම් නස. මේ ජීවිතෙත් අප ඉපදිලා ඉන්නවා මේ ජීවිතෙත් දැන් ගෙවිගෙවී යනවා කොයි වෙලාවක හරී අපිට මේ ජීවිතයේ නොසිතූ මොහොතක අහිමි වී යන්නේය. අහිමි වී යන්නේ ධරමය අවබෝධ කළ කෙනෙක්යිට නොවේනම් නැවතත් ජරා මරණ පිළුණු සසරටම වැටින්නේය. එනිසා මෙනෙහි කරන්න. රජතුමාට පීති රජතුම ඇහුව ස්වාමීනී මේ දහම් පරියායට කියන නමමකක්ද. මේකට කියන්න රජතුමනි සෝකය උදුරා දැමීම කියලා. රජතුමාට ඊට පස්සිත් සෝකීවරයි අර මුත දේහයක් ගැන බලබලා අඩාහඩා කෑම නොක නා නැතුව ඇඳම් මාරු කර නැතුව නිදියන් නැතුව හිටට රජතුමා මේ කරුණටි කහනකොට සෝකෙන් ගැලවනා හිත ඒක තමයි නුවන. අපි හිම නෙමේ මේ අහනවා මේ බණහනව නැකිට්ට මවලයි. මේ බණහනවා නැකටලා යනකොට මුකුත් මතකනේ. රජතුමාට හම නෙමේ රජතුමාගේගේ ධර්ම හිතේ කිදාා බැසගත්. මෙිහි කළ සෝකය දුර වුණා පියක කියන බාණ්ඩාගාරිකට කතා කළ කිව්වා. ඔය දේහය ගිහිල්ලා ගිනිතියන් පුච්චන්ට ආදාහනය කර ආදාාහනය කළ සොහනක් බදල්දාන්ට කිව්. ආසකර කර හිටපු තමන්ගේ බිරිඳගේ පියාදර බිරිඳගේ ශරීරය එක මුොහොතින් ඒ දුක නැති කරගෙන කිව්වා මේ සරීරය පිහකය ගිහිල් ආදාහනය කරලා සොහනබ්බදින්ට සෝකිවරයි? මුණ්ඩකකින් රජතුමාගේ සෝකය ඉවර කළ කවුද නාරද මහරාතන් වහන්සේගේ නාර්ධ මහරාතන් වහන්සේ බුද්ධ වචනය එහ නම් අපි සෝක වෙච්චා සසරේ අපි අන්ඩපුවා ඇයි දේශන විතිය මහනෙන්නේ අන්ඩද්දී මව් මැරෙද්දී අන්ඩද්දී ඇස්වලින් ගලාගේ කඳුරු එකතුවී ගියා නං සතර මහාසාගදි ජයල් ටොඩයි වැඩීකිව් ඉච්ච ටන්ටර තියන ද අපි සාමාන්‍ය සතර මහාසාගරයේ ජලය පරදවා අඩන්ට ජීවිත කියී කිය කන්නන්න ඕද සාමාන්‍ය මේ ජීවිත අප අඩුවතට පුළන් ලීට කාලාඩ ලීට කාල කඳුර එකත කරන්න පුළුවන්ද බැහැ එතට බුදුරශ වදාල මහ එන මේ සසරයේ එද්දී එක මනුස්සේ එක සත්වයේ අඩද්දී දැශන් ගලාග යම් කඳුලක් ඇත්ද කඳලුමයි වැඩි සතර මහාහසාගේ ජනය නොවේ. ඒ නිසා මේ සසරට කලකිරෙන්න්න මහනෙනෙ. මේ ඉපදීමට කලකිරෙන්න්න. මේ ඉපදීමෙන් නිදහස් වෙන්න. මේක තනිකරම තියෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා තන්නාවෙන් බැදුරු නිසා. එන අපි යම් දවස්සක මේ ධර්මයේ මෙෙහි කරරර නොුවන පාදවා ගන්නකං අවිද්‍යාව දුරු වෙන්නෙත් නෑ. තන්හාව දුරුවවෙන්නෙත් නෑ. එතකොට අවිද්‍යාව දුරුවෙන්න්න නම් තන්නහාව දුරුවවෙන්න නම් ධර්මයම මෙනෙහික කර බලන්න ඕන. ධර්වය මෙනෙහිකර බැලුවොත් තමයි අවිද්‍යාව දුරවෙන්නේ තන්නහව දුරවෙන්නේ. එතකොට තමයි දීර්ග සසරයේ ආපු ගමන නවතින්නේ නැත්තන් මේ දීර්ගක ඉවරනෑ. තව ඉස්සරාට යනවා කෙලවරක් මෙතනින් කෙලවරක් කෙනවා කියලනෑ. සෝවාන්නුනොත් සීමාවෙනවා. යම් කෙනෙක් මේ විද ධර්මය මෙනෙහි කළ සෝවා වුනා කළ හිතඩ. එකන බුදුරජාන් වහස කෙරෙහි නොසෙල්ලෙන ්‍රද්ධා උපන්න හිතේ. ධර්මයකර නොසලනු ශද්ධා උපන්නා, සංඝය කරේ නොසිලනු ශ්‍රදධා උපන්න, සීලය පිහිටියා. පටිට් සවපාද අවබෝධ වනා. හේතුන්ගේෙන් හටගත්ත ධර්මයන් හේතුන් යුද්ධ වීමේ නිරුද්ධනවා කියල තමන්ගේ නුවනින් අවබෝධ වුණා. අන්න සෝවා වුණු ගමන් එයාගේ ආත් මේ සංසාර ගමන උපරිම. ආත් මහත්තකොට සීම වෙනවා ආත් මහතකින් අවසා උපරිම එතකොටට ධර්මීින් තමයික කරන්නේ ධර්මයින් කරන්නේ දෙැන් අපි මැරිච්චයි සිහි කරනවා දෙැ මැරි අපිම අප කවරේ මැරුණ කියල අපි ය සිහි කරනවා ඒ මරිච්ච කෙනා සිහි කලාට ඒ මැරිච්ච කෙන අපිහිතම එයා ගෙහිල්ලා ඉපදිලා ඌ ඌරියගේ බඩේ ඊරියගේ බඩේ ඉපදිලා දැන් ඌරු පැටිය තකට යාට මතකද මනුස්ස ලෝකයේමට දරුව හිටිය දරමුණු පුරන් හිටිය ඥාතටය මකුත් මතකද නෑ ඊරගේ මවකුසේ ඊරි පැටිය හැදිලා එලියට යනවා එතකොට ඒ ඌරු පැටියට තියෙන්නේෙ මොකක්ද ඌරන්ගේ ලෝකෙ තීර දේවල් ඌ අස්ටිකක් හොයාගෙන නවා හක්කටිය කොයගෙනගල්ලා කනවා ොහකර ජරාවක් ොයාගෙන කර දැඟිත මෙහි ජ කෙනෙක් න්න ඉමරිල්ල ඌරු පැටික්ුණ දැීවරණ කන්දෙ හැම ට ිච්චනයි? සෝවාන් වෙනකං අපේ මේ තියෙනේ හිතේගත්තේ යම් කිසි අපි අපි සම්බන්ධ අප උපදවා ගත යම් යම් ලකුණදීම් අපිට මම මෙහෙමයි මම මෙහෙමයි මම මෙහෙම කලා මෙහෙම කලා කළ මොනව කිවත් එය මැරිලා සතෙක් බෞකුසේ උපන්න ගමන් එය කල්පනනාකාලන්නේ මනුසෙක් දීරද සතෙක් විදිරද. සතක්විදියට සතෙක්විදිටයට ඇයි බුද්ධ කාලේ මතකද. බුදුරජාණන් වහන්සේ දවසත් යනෝ. කට බදරහස පොි බලපටිය බොරන පින්ට පාතියත්දේ බුදුරාස බලපටි අරිකිව අනේ බලපැටියෝ උඹ මනුස්සලෝඉන්නකොටත් මට බැන් එකමයි කළේ බලපංකු බල්ලෙක් කල තිබ මට බොරුවනැකු හැබැයි කිව්වේ අර ගෙදන සිටතුමා මැරිලා එයාගේ නම කියලා ඒට පස්සේ පුතාට ඇහුුණ දුවගෙනාවගේටූළඟට ඇහ්වා ස්වාමිනි බාග්‍යතුන් වහස ඇයි අපේ තාත්තක නම මේ බල්ල ඇමැතුවේ පුතේේ පතාතනමකේ බල්ලවෙලායි න පිළිගන්නම නෑක අපේ තාත රන්තැටිය කෑවි රන් සරපපු දෙක පාවිච්චි කළේ රහ රත්තරං හැරමිටිය පාවච්චි කේ පේනම අපේ තාත්තකගේ හැටි මාලිගාව. සල්ලි ඕන තරම් කිව්වා. කිවවා හෙන පුතේ තාත මැරන කකොට දුන්න තිදයක්ත්ති නොතික ලෙවවා තියෙනවා කිව්වා. සෙරෙප්පු දෙකයි පිගාන හැරමිටියයි නෑ කිව්වා. එහෙනම් කිව්වා පුතේ ි පුතරක සිි පුත්‍රය මේ බලු පැටිය නාවලා කන්න දෙන්න හොඳදට බඩ පිරෙන් කන්න දීලා නින්ද යාගෙන එනකොට කන්්ට ලංක ලාහන තාත්තේ හංගපු බඩු කොහෙද තිීන්න කියලා බල්ල ගිහිල පහරු ගායකවා මෙයා කලා මේ විදි එටම බල්ල හොඳදර නාවල කෑම කවලා නින්ද යාගෙනනකොට ඇහුව තාත්තේ හංගපු බඩු කොහෙද කෙලවතියෙන් ඊට පස්සේ බලුපටියය කියල පහරු ෑවවෙන්න එනො එලළියට හංඟපුුව නිදංගත කරපුවා එතකට මයි පුතා පිළි ගත්තේ අපේ තාත තමයි බලුකුක් වෙලා තියෙන්නේ. ඔගොල්ල යකනන්න යන්න එපා ඒ බුදුරාන්සික ඉරදියා බුදුරාන්ක ඉරදිීන් එස් සුනකයටට සමට මතක යවිදි වෙන්නැති. ඒ වගේ තමයි බුදුරජාන්සිද අපේ මතක යවදි කලාන ඔයගොල්ලෝ ලැජ්ජාව අඩනවා මේ සසර කරපුවා බුදුරජාන් වහස වැ ෝගල්ල මමාත මතක ඇවිි කල් දදුන්නත් පර ගත කළ ජවිතවල ඔයා පැ විසි හතර මට නොගොල්ල වෙච්ච දේවල් බුද්ධ ශාසන අහිමි වෙච්චා. බුදුරජාණන් වහන්සේලා ළඟ මහනවෙලා අහිමි වෙච්චා. බුදුරජාණන් වහසේලා ළඟ උපස්ථාන කල්ලා ධර්මයට යන්න බැඩුව අහිම වෙච්චාඒ ඔක්කො අවදි කරලද නොත්ක හොමද ධර්මය හැසන්ෙන් ප්‍රමාධ වෙච්චායට බදුරන්සේ අධි කළ දෙනවා. අවධ කළදන එක බික්ෂුව එක භික්ෂුව පින්ඩ පාත ගියා. ගියාම එක කාන්තාවකට හිත ගියා. ගිහිල්ල කිය පිණඩ පාතිකට ඇවිල්ලා මට පැවිදදින්න බෑකවවා මන් සිවරවැල්ල යනකිකව. භික්‍ෂූන් කිව යන්න පව ස්ත්‍රියයක් නිසා සිවරවල්ල කිව ඇයටවාස්සේ ඇහුවෙන බුදුරාන්ශේලඟට බලෙන් එක්කන් ගියා ඇවිල් හවා කිව භික්ෂුවේ සිවරල් යන්න තනකිෙ ලමේ උතුම් වාසන කිව ස්වාමේණී ඉස්ත්‍රියයක් දැක්ක මට මට කැරකිල්ල හැද. ඇ දැක්ක හම මට ඔක්ක මතකුණා මට ඇෑ මඕනකිව බුදුරාශ වදාලා භික්ෂුව ඔයා කලින් ආත් මේකත් ඔය ස්ත්‍රිය නිසා මැරුම් කැවකිවා මොකක්ත් දැවයි ඇයි එක ගෙදරක හිටිය ගවේ ලොකු ගවයයි පොඩි ගවයයි ඌරු පැටියයි. ඊ බස්සේ මේ ඌඌරු පැටියට ගෙදර කටිය හොඳට බත් මාලි පිණි කන්න දෙනවා එතකට වහු පැටිය කියෙනවා ලොකු වස්සට මේ අයිියන්ඩේ අර බලාපන්කවාර ඌරට හොඳට කරන්න දෙනවනේ අපට මෙම සලකන්න ඇනි. ඇතුර අයජ්‍යපච්ච ගවය කිව හු පැටියට නල්ලිට ඔය කෑමට ආස කරන්න එපා ඔය ඔය ඌරු පැටියා ඔය පෝෂණය කරන්නේ මේ ගෙදර කෙල්ලාගේ මගුලට මේසට ගන්නයි ඔය මසට ගන්නයි උබන හකට මල්ි ආස කරන්න පාකිවා බුදුරජාසය වදාලා එදා ඌරා වෙලා මැරුණේ භික්ුව ඔයා ඒ මගුල් කෑවේ අදෝ යාසක ස්ත්‍රිය කිව්වා එත පොට මේ භික්‍ුර තරු විසිෝනනි ඒ වගේ තම අපේ එකට කිවන හම ො වෙේ. අපි ආපු ගමන් අපි වැරදිච්ච බදුරහස වැඩදිදර කිවවානම් හොදට දර විශ්වෙලා යයි. එනිසා ඒවගේ බුදුරාශ අීත ජීවත මතක් කල්ලා ධර්මයෙන් විශවෙනය ධර්මයට ගන්නවා. ඉතින් අපිට ඒක නැති වුණා. එනිසා මේ වෙලාවේ මේ දුල්ල බවස්සාාවේ අහිම කරගන්න එපා. කල්පනා කරන්න. මම ජරාවට පත්වන ස්වභාවේ උරුම කරගෙන ඉන්නේ. මං ජරාවට පත්වන ස්ෝභාවක්මවාගේ හිල්ලා නෑ. මම ලෙඩවෙන ස්භාවෙන් යුක්තයි, ම ලෙඩවෙන ස්ොභාවික්මවාගිල්ලා නෑ. මම මැරෙන ස්වභාවී යුක්තයි මරණ යඉක්මවා ගිල්ල නෑ. ශ්‍රේවන දේශය වෙනවා, නැසනදේ නැසෙනවා වලක්ව ගන්න බෑ. මේ ලෝකේ යම් කෙනෙක් ඉපදිලා ගන්නවාද උපදිින්ඉන්නවාද. ඒ සියලු දෙනාම ජරාවට පත්වෙනවා. ජරාවික්මවා ගිල්ලනේ. ලෙඩවෙනවා ලෙඩවිී මික්මවා ිල්ලනේ. මැරෙනවා, මැරණ ස්වභාවික්වා ගිල්ලනෑ. ඒ අයත්තත්? ඒ යගේ සියලු දේ ශය වෙනවා නැසෙනවා වලක්කෝ ගන්න බෑල මෙිෙහි කරන්න ප්‍රඥාව වැඩෙනවා. මේ ප්‍රඥාව දියුණු කර ගැනීමට මේ මනුස ජීවිතය පාවිච්චි කරන්න. මේ කාම සම්පත් හොය හොයා යන ගෑම. කාම සම්පත් හොය හොයා යන යෑම මේ වගේ එක. අස්වයාගේ කරත්තේ අස්වයාගේ කරත්තේ ඉස්සරහින් ලීියක් හරි පහකරි ගට කලා කැරටල ගැට ගනු. නූලකින්. කැරට්ටලේ ඉස්සනාට පද්දගෙන පැද්දිලා මෙ පැද්දනකට අස්ය කටලඟට නවා. ඇබ අස්වැය කටේ වදින්නේෑ ඒක. කටට ලංකල්ලලා කන්න බැරි දුරින්තම තියන්නේ. එතකොට අස්වැයි වේගෙන් දුවනවා කැරට්ටලකන්න. කැටටලි කන්න හම්බෙනවද. කැරට්ටල වේගෙන් පැද්දිලලා ඉස්්‍රරහටයනව පස්සරන කටේ වදින්න. ඒවගේ තමයි අපේ කාමයන් සම්බන්ධ තින බලාපොරොත්තු. කවදාවත් කාමයන් හම්බෙලා තෘප්තියකට පදවෙලා මැරෙන්න්න හම්බෙන්නෑ රැෑවටෙන්නන්නේ එපා මේක තනිර රැවට ැවටීම තියන්නේ ධර්ම අවබෝධ නොවීමේ. රැවටීම තියන්නේ ධර්මය අවබෝදු නොවීමෙන් ඒනිසාහ පිංවතුනේ නුවවන දියුණු කරගන්න පුළුව මනස්සජවිත මේ ඉන්නේ. බුද්ධ සාාසනයේ මේ කල්්‍යාන මිතර ඇසු කරලා ධර්ම ගැ ගැෙන ධර්මය මෙිෙහි කර කර බලන්න ඇතුළ නුවන වැඩු ම ඕ නෑම දෙයක් ඕනෑම මහත ගත්තර පුළන් නොන පල වෙනවා. ඉතින් ඒනිසා මේ ධර්මය මෙිෙහි කරගෙන නුවන දියුණු කරගන්න අපිට පි අ ගෙන ගත්ත දහම් කරනු උපකාරවිත්වා කියළ සාදුකයන සාදු සාධ අද මේ ධර්මදාානම වසෙන් පින්කම සිදු කරන්නේ නවදගල අටකොහෝට පදිංචි පින්වත් හිිලාක් කිද්දමල් දෙනිය මහත්ම සහ හේමන්ති සේනායක මහත්මය ඇතුළ පෞුලේසිියලු දෙනා ලිද ියන්ට පින් දෙමු මේ රැස් කළ පින දෙවියෝ අනුමෝදන් විත්වා ධර්මදාන මේ පින සියලු දෙවියෝ දැකබලානුමෝදන් වී දෙවියෝ සැපෙන්ෙන් සැපයට පත්වෙත්වා සාධ සාධ සා ර දර්ම ළ මිත්‍ර පින්ගවත් ලොක ස්වාමින්න් හසට අනමෝදන් ත්වා ධර්මය හැසේන සියලු ස්වාමින්නාහසට අනුමෝදන් වී. උතුම් චතුරාරි සත්‍යය. අවබෝධ විත්වා සාධ. සා ඒවගේම පින් අනුමෝදන් කරනවා ID එඩඩන් පයාාPD සෝමාවතී මෑණියන් කුලතුංග සේනානායක හේමන්ත සේනානායක ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය ඥාතිීන් මියගිය සියලු ඥාතිී සිහිකරගන්ට තිලක් ඉදමල්දනය මහත්මා සහ ඒ මන්ති සේනයක මහත්මී නමින් මිය ගිය ඔබසිරු දෙනා නමින් මියගේ ඥාතිීන් මෙ සිතින් සිහිකොට පින් දෙන්න මියගිය ඥාතීන් පින් අනුමෝදන් විත්වා.සා ඒවගේම පුුණ්‍යානු මෝදනා කරන්නවා මල්ලිකා සේනානායක මෑණියන්ට ඒ වගේ පවුලේ සුජීවත්ත සිටින සිලු දෙනාට. මල්ලිකා සේනානායක මෑැනියන්ට මේ පින් අනුමෝදන් වී ඒම අතාව නිදුක් නීරෝගේ සුවපත් භහාවේ ලබත්වා තුනරුවන් සරණින් දෙවි රැකවරනින් පින් දහම් කරගෙන ධර්මී හැසිරනට වාසනාව ලබත්වා සාදු. සාදු රැස් කළ පුුණ ධර්මයන් අද සද්ධර්මවර්සා සදහම් දේශනාවේ දායකත්වය දරන. අටකොට පදදිංචි පින්වත් ලක් ඉද්දමල්දනය මහත්ම ඒ මන්ත ඉද්දමල්දනය මහත්ම තාර උපාසක ඒ දරුවන් පවුලේ සියලු දෙනා. ඒ පවුල්ල ඉන්න සියලූ දෙනාට පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මදේශනට සහ සම්බන්ධ ව සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නීරෝගේ සුව පත්භහාවේ ලැබේවා ධර්මය සිිහිකරගෙන ධර්මය හැසිරී. මේ බුද්ධසාාසනයේ පිහිට ලබන්නට මේ ධර්මදාන මේ පින උපකාර වෙත්වාසාධෝ. ඒවගේම රැස් කල ශියලූ පුන්න ධර්මයන් ධර්මශවනය කරන ලෝකවාශිශ්‍යියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටමත්, ශ්‍රද්දා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් ස්්‍රද්දා කාරමන්ඩ එස්ියලූ පින්වතුන්ටත් චීවර පින්ඩ පාත සේනාසර ගිලම් පස ෞතම බුදු සසුට පූජකන ලෝකවවාශවිශ්‍යිලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම දෙනාටම මේ ගෞතම බුද්ධ වාසනීම චතුරාරි සත්‍ය අවබෝධයට වාසනාව ලැබිත්වා සාදු සාධ සාදෝ හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය. වටිනා ධර්මදේශ අශ්‍රවනය කිරීමට ්‍රතා Dailyල YouTube channelනල සබස්கிाइब කරන්න.